ඉතින් අපි හැමෝම දන්නවා මේ මාසේ 9 වෙනිදා අපේ රටේ ලොකු අර්බුදකාරී වාතාවරණයක් ඇති වුණා. මහින්ද හිතවාදීන්ට වගේම අපේ රටේ බහුතරයක් දේශපාලකයින්ට එදා විශාල හානි ප්‍රමාණයක් සිදු වුණා. මේ සිදුවීම් දාමයත් සමගම කනගාටුදායක සිදුවීම් මෙන්ම සොරාකෑම් කිහිපයක් පිළිබඳවත් වාර්තා වුණා. මේ පිළිබඳ වාර්තා වුණු අවාසනාවන්තම සිදුවීම තමයි ඇවෙන්ඩ්‍රා හෝටල් චාලයේට සිදු වූ මහා විනාශය. ඇවෙන්ඩ්‍රා හෝටල් චාලය නම් පවසන්නේ මෙම ව්‍යාපාරය වාදීන ව්‍යාපාරයක් වන බවයි. ඔවුන් මේ අමිහිරි සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ප්‍රථම වරට සමාජ මාධ්‍යයට මුදාහැර තිබෙනවා. උපුටා දැක්වීම පහතින්. රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වයේ හමුවේ ඇති වූ කලහකාරී තත්ත්වයේ හේතු කොටගෙන ඇවෙන්ඩ්‍රා හෝටල් සමූහය වන අපගේ මීගමුව ප්‍රදේශයේ පිහිටි ආයතන පහට කිසිදා බලාපොරොත්තු නොවූ අමිහිරි අත්දැකීමකට පසුගිය 9 වෙනිදා මුහුණ දීමට සිදුවිය. දශක දෙකකට ආසන්න කාලයක් පුරා රැකියා දසදහසකට ආසන්න ප්‍රමාණය ආර්ථිකයට දායාද කළ අප ඔබගේ ජීවිතේ සුන්දර දිනයන් ඉහළම ආගන්තුක සත්කාර සේවාවකින් වර්ණවත් කිරීම අපගේ මූලික ඉලක්කය ලෙස සැලකුවෙමු. අපගේ පාරිභෝගිකයන් වන ඔබගේ මෙන්ම අපගේ කාර්ය මණ්ඩලයේද හීන සහ බලාපොරොත්තු අද වන විට ගින්නෙන් අළු වී ගොස් ඇති නමුත් නැවත සියල්ල යථා තත්ත්වයට පත් කරලීම සඳහා වගකිව යුතු හෝටල් සමූහයක් ලෙස අප දැනටමත් නිසි පියවර ගෙන ඇත. අටු අරමුණු සහිත සුළුතරයකගේ විනාශකාරී ක්‍රියාකලාපයේ කිසිදු දේශපාලන අතපෙවීමක් නොමැති ස්වාධීන ව්‍යාපාරයක් වන අප මත විශාල බලපෑමක් එල්ල කළද ඇවෙන්ඩ්‍රා හෝටල් සමූහයේ ගමන් මගමින් නොනවතිනෝ ඇත. පැවති කලහකාරී සහ විනාශකාරී තත්ත්වය අතරතුර අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය ආරක්ෂා වෙනුවෙන් සහයෝ සැමට අපගේ හදපිරි ස්තුතිය පුද කරන අතර ඔබගේ ආදරය අපගේ ශක්තිය වේ. ඇවෙන්ඩ්‍රා හෝටල් සමූහය නම් පවසන්නේ ඔවුන් කිසිදු අයුරකින් රාජපක්ෂ හිතවාදීන් නොවන බවත් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් අනුගමනය නොකරන බවත්. ඔවුන්ගේ මේ ප්‍රකාශයේ පිළිබඳව මෙන්ම ඔවුන්ට සිදු ඛේදවාචකයේ පිළිබඳව බුද්ධිමත් ප්‍රේක්ෂකයන් ලෙසින් ඔබට හිතෙන අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඇවෙන්ඩ්‍රා හෝටල් ජාලයට සිදු මේ මහා විනාශය ඔබත් අනුමත කරනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.